To us? සුබ සන්ධ්‍යාවක් ශ්‍රී ලංකාවේ සිට අප සමග සම්බන්ධ වන නරඹන්නනි අසන්නනි ඒ වගේම සුබ දවසක් ලොව පුරා අනෙක් ස්ථානවල සිට අප සමග සම්බන්ධ වන ඔබ සැමට අද අප සමග BBC සිංහල සේවයේ Facebook අඩවිය ඔස්සේ සජීවී ලෙසින් සම්බන්ධ වෙනවා විශේෂ අමාත්‍යෙක් ඒ ශ්‍රී ලංකාවේ හමුදාපති ලොතිනන් ජනරාල් මහේෂ් සේනානායක හමුදාපතිතුමා බොහොම ස්තුතියි අපේ ආරාධනය පිළි අරගෙන මේ අවස්ථාවේ මේ සංවාදයට සහභාගී වෙන්න. ස්තුතියි ආගම සුබ සන්ධ්‍යාවක් වේවා. හමුදාපතිතුමා දැන් අපි දන්නවා ඔබතුමා කුමක් හෝ අරමුණක් ඇතිවයි හමුදාවට සම්බන්ධ වෙන්න ඇත්තේ. හමුදාවට සම්බන්ධ වුණේ කොයි ආකාරයකද හමුදා සම්බන්ධ වුණ අවස්ථාවේ කිසියම් අදහසක් තිබුණද හමුදාවේ ඉහළම තනතුර දක්වා ළඟා වෙන්න අවස්ථාවක් ලැබෙවි කියලා? මම ශ්‍රී ලංකා යුද්ධහමුදාවට කැඩටල් ධාරී කොෂින් බැඳෙන 1981දී ඒ අවස්ථාවේදී මේ රටේ යුද්ධයක් තිබ්බේ නැහැ. අද ශ්‍රී ලංකා යුද්ධහමුදාවේ නිලධාරීන් දෙදෙනෙක් පමණයි ඉන්නේ රාජකාරී කරන සාමයේ තිබිච්ච රටක සාමයේ තිබිච්ච යුද්ධහමුදාවකට බැඳිලා සාමයේ තියෙන අවධියකද කොමිෂන්ලත් නිලධාරීන් වෙච්ච. අනිත් සාම කෙනෙක්ම බැඳෙන්නේ ඊට පස්සේ. මම ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යෙක් හැටියට මම අවස්ථාව මතක් කරන්නට ඕනේ. ඒ විද්‍යාලයේ හිටපු ගුරුවරු විශේෂයෙන් විදුහල්පත්තුමා අපගේ දක්ෂතාවයන් හඳුනාගෙන මේ හැකියාවක් එහෙම නැත්නම් දක්ෂතාවයක් එතුමාට තිබ්බා. ඒ තමයි කර්නල් GW රාජපක්ෂ මහත්මයා. එතුමා මාව යොමු කළා මායත් කළේතු රටට සේවයක් කරනවා නම් ඒ ස්ථානයේ තමයි ශ්‍රී ලංකා යුද්ධහමුදාව කියලා. ඒ කියන්නේ පාසල් සමයේ ඉඳලම ඔබේ සූදානමක් තිබුණා බලාපොරොත්තුවක් තිබුණා හමුදාවට සම්බන්ධ වීම. පැහැදිලිවම මගේ පියා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් මගේ සීයා යුද්ධහමුදා නිලධාරී එම නිසා පරම්පරාවෙනුත් අපි සම්බන්ධතාවයන් මේකට තියෙනට ඇති විශේෂයෙන් මම විද්‍යාලයේ කැඩටල් නිලධාරියෙක් හැටියට කැඩ කණ්ඩායමේ පොලිස් කැඩට් කණ්ඩායමේ සැරින් හැටියට කටයුතු කරපු නිසා විදල්පත්තුමා මාව යොමු කළා මම උසස් පෙළ සමත් වුණත් ඔබ යතු යා යුතු ස්ථානය තමයි හමුදාව කියන එක එයි මම තෝරගත්තේ ශ්‍රී ලංකා යුද්ධහමුදාව අපි මේ සංවාදයට ප්‍රවේශ වෙන්න කලින් අපේ අසන්නන්ගේ නරඹන්නන්ගේ Facebook අඩවිය ඔස්සේ ඉලිමක් කළා ඔබ වෙත යොමු කරන ප්‍රශ්න තිබෙනවා නම් යොමු කරන්න කියලා. ඇතම දිසානායක සුරංග ප්‍රශ්නයක් මතු කළා තිබුණා BBC සිංහල Facebook අඩවිය ඔස්සේ. ඔබතුමා හමුදාවේ ඉඳලා ඇයි හදිසියෙම විදේශගත වුණේ කියලා. ඒක ඊටමත් අමීරී කෙටි අතීතයක්. මම යුද්ධහමුදාවේ මගේ රාජකාරියේ මම හිතනවා මම රටට අවශ්‍ය දේට ඉටු කළා කියලා. නමුත් 2010 වසරේදී රටේ තිබිච්ච දේශපාලන තත්ත්වයක් උඩ ඒ අවස්ථාවේදී යුද්ධහමුදාවේ නිලධාරීන් කීප දෙනෙක්ව විශ්‍රාම වැටුප්පත් නොගව යව්වා. එක්කෙනෙක් මම. ඒ අවස්ථාවේදී මට යුද්ධහමුදාවෙන් ඉවත් වෙන්නට සිදු වුණා. ඉවත් වීම හුදෙක්ම මම දේශපාලනයක් කළ නිසා නොවේ. රටේ තිබිච්ච වාතාවරණය අනුව එවදියේදී හිටපු රටේ නායකයින් ගත්ත තීරණයක් අනුව නිලධාරීන්ට යන්නට සිදු වුණා. මමත් එක්කෙනෙක්. කැමැත්තෙන් ගිය ගමනක් නෙමෙයි නමුත් මට යන්නට වුණා. ගිහිල්ලා මම අවුරුදු පහක්ම එතර රැකියාවක් සිදු කළා. ඇත්ත වශයෙන්ම මේක ඇමරිකානු හමුදාව සමග මම කටයුතු කළේ. ඉරාකෙත් අෆ්ගනිස්තානෙත් මම රාජකාරී කරලා ඉවර නැවත 2015දී නැවත වතාවක් මේ රටේ තවත් වතාවක් ඇතිවෙච්ච සාමයක් උඩ අපිට මතකයි හිටපු නාවික හමුදාපති ට්‍රැවිස් සින්නයි යට චෝදනාවක් එල්ල වුණා ඇමරිකානු ඒජන්තයෙක් කියලා. දැන් ඔබ සඳහන් කළා ඔබත් ඇමරිකානු හමුදාව එක්ක කටයුතු කළයි කියලා. ඉතින් ඔබටත් ඒ වගේ චෝදනාවක් එන්න පුළුවන් නේද? ඒජන්තවණෙක් කියන එක කවුරු හරි ඒක ඒ වචනෙට දෙන අර්ථය අනුව තමයි වෙනස් වෙන්නේ. මම කලේ අතින් එළියට ගියාට පස්සේ මගේ දැනුමෙන් මම හිතනවා ඒගොල්ලෝ මගෙන් වැඩ ගත්තා කියලා. මිසක් මට එතනින් ඒජන්තවරයෙක් වෙන අවස්ථාවක් කිසිසේත් නැත්තේ නැහැ. අදත් එහෙම සම්බන්ධතාවයක් ඇත්තේ නැහැ. ඒ වගේ චෝදනාවල් ඉතින් අභූත චෝදනා කවුරු හරි කරන්න පුළුවන්. කොහොම නමුත් එහෙමනම් මම අද ඉටු කරන්නේ වෙන කාටවත් අවශ්‍ය දෙයක් නෙමෙයි. මේ රටට අවශ්‍ය දෙයක්. එතන ඔබතුමා දැක්කේ නැද්ද?
ඒජන්තුද නැද්ද චෝදනාව මතු කරීම වෙනස්කාරණයක් ඒක අපි යමතක කරමු ප්‍රථමද ඇකිනේද කිසියම් ආකාරයක බැඳියාවන් අතර ගැටුමක් තියෙන්න පුළුවන් කියලා විදේශීය හමුදාවකට සේවය කළා යලිත් වරක් රටේ හමුදාවේ ප්‍රධානිය බවට පත් වීමත් එක්ක මම ඉන්ද්‍රාම හමුදාවටම සේවය කළේ නැහැ ඒක කොන්ත්‍රාත් පදන මත කරන සේවයක් ඒ වගේ මම දකින්නේ රටේ මිනිස්සු හමුදාව පිළිගත යුතු දේ තමයි මම ලගවාගත අත්දැකීමෙන් වැඩක් ගන්නට ඒක විශේෂයෙන්ම අෆ්ගනිස්තාන ඉරාකේ යුද්ධයේ පාශ්චාත් සමයක සිදුණු දේවල් අපේ රටට වඩා වෙනස් සහ ඒ සාර්ථකව සිදුුන්නේ නැහැ කියලා මට කියන්න පුළුවන් අපේ රට වගේ. එමුනම් ඒ ලැබිත් පළපුරුද්දෙන් අත්දැකීමෙන් ඒ පාඩමෙන් ඉගෙනගෙන ශ්‍රී ලංකා යුද හමුදාව මගින් මගේ නායකත්වයේ යටතේ මේ රටේ සිදු වූ දේ නැවතත් මේ රට යුද්ධෙට නොයන්න මං හිතනවා මම සුසුකම් ලැබලා තියෙනවා ඒ ලැබිච්ච පළපුරුද්දෙන් කියලා. Facebook අඩවිය ඔස්සේ තවත් ප්‍රශ්නයක් යොමු කරලා තිබුණා. එක හා සමාන ප්‍රශ්නයක් සම්පත් අබේවර්ධන සහ ඇනිටා පෙරේරා දෙදෙනාම කිසියම් ආකාරයක ටිකක් අමුතු ප්‍රශ්නයක් දෙදෙනාම අහනවා. ආරක්ෂක ලේකම් නැතිව හමුදාවට තීන්දුව තීරණ ගන්න පුළුවන්ද කියලා. ආරක්ෂක ලේකම්වරයාගේ කාර්යභාරය කුමක්ද? හමුදාපතිවරයාගේ කාර්යභාරය කුමක්ද? ආරක්ෂක ලේකම්වරයා නැතිව හමුදාවක ප්‍රධානීකුට තමන් තීන්දුව ගන්න පුළුවන්ද කියලා. මේ සංවිධානය සකස් වෙලා තියෙන්නේ ප්‍රථමයෙන්ම අතිගරු ජනාධිපතිතුමා තමයි රටේ සේනාධිනායක සහ ආරක්ෂක ඇමති. ඊට පස්සේ තමයි ඉන්නේ ආරක්ෂක ලේකම්. ඊළඟ පස්සේ ඉන්නවා CDS කියලා. ඊළඟට තමයි හමුදාපතිවරුන් තිදෙනා ඉන්නේ. ඒක තමයි යන ක්‍රියාමාර්ගය. එතනදී හමුදාව තුල සිදු කරන දේවල් වලදී අවිවාදයෙන්ම හමුදාව තුනම එකතු වෙලා වැඩක් කරන අවස්ථාවේදී විශේෂයෙන්ම ලේකම්තුමා සම්බන්ධ වෙනවා. ඒ සම්බන්ධීකරණය කරනවා ඒ කියන්නේ කෝඩිනේට් කරනවා කියන එකේදී විශේෂ අවස්ථාවක් තිබෙනවා අණ දෙනවා කියන එකම එහෙමම කියන්න බෑ බටපිරිස් වලට අණ දෙන්න පුළුවන් විලඳුමක් ඇඳුගත්ත හමුදාවේ සේවය කරන කෙනෙක් පමණයි එළියේ ඉඳගෙන මේ හමුදාව වලට අණ දෙන්නට බෑ මම දකින විදිහට නමුත් ඒ සැලසුම් සකස් කිරීම අවස්ථාවවලදී අවිවාදයෙන්ම රටේ ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම්තුමා ත්‍රිවිධ හමුදාපතිවරුන් එකතු වෙලා තමයි මේ සටන සැලසුම් කරන්නේ ඒ ජයග්‍රහණ බෙදාගෙන දෙන්නෙත් ඒ විදිහටමයි ඒ නිසා නැතුව වැඩ කරනවා කියනට වඩා කියන්නට පුළුවන් මේ සෑම කෙනෙක්ගෙම අවශ්‍යතාවයක් තිබෙනවා ඒ සැලසුම් කිරීමේදී කළමනාකරණය කරන්නට එහෙම නැත්නම් එකතු වෙලා වැඩ කරන්නට තියෙන රිසෝර්සස් කියන ඒවා බෙදාගෙන ඒ සිතියම් සැලසුම් කරන්නදී අවශ්‍යතාවයක් ඇති වෙනවා එතකොට ලේකම්වරයාගේ අයිවාදී මැදිහත් වීමක් තියෙනවා ඒ කියන්නේ මං කෙටියෙන් වත්තු කර තවත් ප්‍රශ්න කෝලයක් අපිට සාකච්ඡා කරන්න තියෙනවා. ඒ කියන්නේ හමුදාවේ නිලධාරින්ට හමුදාවේ විනයක් හමුදාවේ පරිපාලනයක් තියෙනවා වගේම හමුදාවෙන් පරිබාහිර වූ සිවිල් පරිපාලනයක් යටතේ තමයි ක්‍රියා කරන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා ආරක්ෂක ලේකම්වරයා ජනාධිපතිවරයා සේනානායකයා ඔවුන්ගේ අනපිළිපැදින සිද්ධ වෙනවා. ඒකයි කියන්නේ. පැහැදිලිද? හමුදාපතිට රටක තනියම තීරණයක් අරගන්නට බෑ. ඔවුන්ගේ ආශිර්වාදය තිබෙනට ඕනේ දේවල් කරන්න. ඒ වගේම හමුදා විනයගරුකව බැඳී සිටිනවා සේනාධිනායකතුමා යටතේ රාජකාරී කරන්නට. ඒ වගේම ආරක්ෂක ලේකම් පත් කරලා තිබෙන්නේ ඔහු ජනාධිපතිතුමාට හැමලහැම බැහැණි අමාත්‍යංශයේ රැඳී සිටින්න. එතකොට ආරක්ෂක ඇමති වුණාම ආරක්ෂක ලේකම්වලට ප්‍රබල චරිතයක් රඟපාන්නට සිදු වෙනවා මේ හමුදාවල් තුන එකතු කරගෙන කටයුතු කරන්නට. හමුදාපතිතුමා අපි මේ සාකච්ඡාව පවත්වන්නේ වසර ගණනාවකට පස්සේ ලංකාව පුරාම පළාත් පාලන මැතිවරණයක් කැඳවලා තියෙන අවස්ථාවක. පසුගියදා සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මෙන්ම ඒ වගේම මාධ්‍යවලත් වෙනත් මාධ්‍යවලත් පළ වෙලා තිබුණා. ඇතැම් හමුදා නිලධාරීන් උතුරේ අපේක්ෂකයන්ගේ නම් සටහන් කරගන්න ආකාරයක් නැත්නම් ඒ නම් තියෙන ලැයිස්තු ඡායාරූපගත කරන ආකාරය. ඇයි මේ මෙහෙම දෙයක් කරන්නේ? මම දන්නේ නැහැ ඇයි කියලා චෝදනාවක් ඉදිරිපත් කරේ. කොහොම නමුත් මේ ප්‍රතිවර්ත තියෙන අවස්ථාවකදී ශ්‍රී ලංකා යුද හමුදාවට ඉඳුරාම රාජකාරියක් වගකීමක් ඉඳුරාම නැහැ. ඒක ශ්‍රී ලංකා පොලිසිය විසින් තමයි එම රාජකාරිය ඉදිරිපත් වෙන්නේ. පොලිසියට යම්කිසි අවස්ථාවකදී අපහසුතාවයටපත් වෙනව නම් ශ්‍රී ලංකා යුද හමුදාව, නායක හමුදාව, ගුවන් හමුදාව ආරක්ෂක මත්යන්සේ අනුමැතිය අනුව යොදවන්නට පුළුවන්. නමුත් කවුරු හරි කියනවා නම් අපි එම ඡන්දයේ ඉල්ලන අපේක්ෂකගේ නම් ලැයිස්තු ඡායාරූපගත කරනවා ඔවුන් ගැන සොයා බලනවා කියලා මම එම චෝදනාව ප්‍රතික්ෂේප කරනවා. නමුත් අපි සිවිල් ජනතාවත් එක්ක වැඩිම සම්බන්ධය ඉද හමුදාව.
පොලිසියටත් වඩා. එතකොට මෙම ඡන්ද අපේක්ෂකයින් ට යම්කිසි ආරක්ෂාවක් පසු කලකදී අවශ්‍ය වෙනවා නම් ඒ කියන වෙලාව වෙනකන් ඉන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක අදහස මොනිටර් කරනවා කියන එක නෙමෙයි. අපි ළඟ තොරතුරු තිබිය යුතුයි හමුදාවක් හැටියට මේ රටේ දේශපාලන ඡන්දය ගැන විතරක් නෙමෙයි මම මේ කතා කරන්නේ. අනිත් අය ගැනත් ඉන්නවා නම් ගුරුවරු, විදුහල්පතිවරු, අපේ පල්ලියේ කෝවිලයේ මෙයා කවුද? පොල අවශ්‍යතාවයක් ඇති වුණොත් අපිට සම්මන්තාවයක් තිබෙන්නට ඕනේ. ඔවුන්ගේ රාජකාරිය පාසු කරන්නත් මේ රටේ සාමකාමීව මේ මැතිවරණය පාත්වන්නට. දැන් හෙට සිද්ධියක් ඇති වෙනකම් මට අදහස ඉඳලා ඕ සිද්ධියෙන් පස්සේ අපිට පාශ්චාත් ඒක සිදු කරන එක තේරුමක් කිසිසේත්ම නැහැ. හරි දේ කරන්න අපි දැනගෙන ඉන්න ඕනේ ලයිට් එක කවුද ඉන්නේ කියලා. ඒ කියන්නේ උත්තරී මැතිවරණය ගැන හමුදාව රහස් තොරතුරු නැත්නම් බුද්ධි තොරතුරු එක්සස් කරනවද මේ අවස්ථාවේ? නැහැ, එහෙම නෙමෙයි මම කියන්නේ. ඒක දකුණට බලපානවා. දකුණේ මාතර ගාල්ලේ අම්මන්තර කවුරු ඡන්දි ඉල්ලනවා නම් එයාගේ ලයිට් අපි ළඟ තියෙන්න ඕනේ කියන එකයි මගේ අදහස. ඒ හේතුව කොහොම නමුත් සල්දාදුන් තමයි ඡන්ද තිබෙනවා. අනිත් පැර ඡන්ද කියලා දාන්න පුළුවන්. ඕන තරම් මැතිවරණ ප්‍රචණ්ඩකාරී සිදුවීම් සිදු වෙනට පුළුවන්. ඒ අවස්ථාවලදී හමුදාව දැනගෙන ඉන්න ඕනේ මේ උදාහරණයකට එක්ස් කියන පුද්ගලයා එකපාරට වෙලා හමුදා කඳුට කියනවා නම් මට ජීවිත අර්ජනයක් තිබෙනවා කියලා. එක්ස් කවුද? එක්ස් මොන පක්ෂයේ අපේක්ෂකයෙක්ද නැත්නම් සාමාන්‍ය පුද්ගලයෙක්ද කියලා දැන ගැනීම ප්‍රශ්නයක් නෙමෙයි කාටවත්. අමදපතිතුමා මට පොඩ්ඩක් මේක පැහැදිලි කරලා දෙන්න. දැන් සාමාන්‍ය නීතිය යටතේ හදිසි නීතියක් ක්‍රියාත්මක නොවන අවස්ථාවක ඇදිරි නීතියක් ක්‍රියාත්මක නොවන අවස්ථාවක රටේ නීතිය හා සාමය සම්බන්ධ වගකීම තියෙන්නේ පොලිසියට. පොලිසිය හමුදාවට නෙමෙයි. ඔව්. ඒක පිළිගන්නවා. එතකොට එහෙමනම් හමුදාව එවැනි තොරතුරු රැස් කිරීම අවශ්‍යතාවය. තොරතුරු මම කතා කර රැස් කරනවා කියන්නේ මේ ක්‍රියානීතියක් උදෙසාම නෙමෙයි. දැන් සමහර අවස්ථාවල මම හිතනවා තේරුම් ගනි මම කියන එක යුද්ධාමය හමුදාවේ විශ්‍රාම ගියවලුන් ඡන්දෙට ඉදිරිපත් වෙන්නට පුළුවන්. රණවිරුවන් කියා ගන්නා කොටසකුත් ඡන්දෙට ඉදිරිපත් වෙන්නට පුළුවන්. ඉදිරිපත් වෙනවා. මේ පසුගිය වකවානුවේදී ඔවුන් කළපු අවැඩ පාඩු රටටත් දමුදාවටත් මම එහෙම ඉදිරියම කියනවා තිබෙනවා නම් එයා ගැන දමුදාව දිහට මම දැනගෙන ඉන්නටත් ඕනේ. ඒක අදහස් කරන්නේ ඔවුන්ගෙන් දඬුවම් කරන්න නෙමෙයි. නමුත් අපි දැනගෙන ඉන්න ඕනේ අපේම සහෝදර හිටපු සබලුන් නිලධාරීන් මේ මොකද්ද මෙතන කරන්නේ කියලා. රටේ නීතියක් තියෙනවා. ඒ නීතිය හොඳටම තියෙන්න ඕනේ හමුදාව තුළ. ඉතින් මම හිතන්නේ ඉන්නවා. මම මතු කරන්න හිටපු කරුණු දෙකක් ඔබේ උත්තරයේ සඳහන් වුණා. එක ප්‍රශ්නයක් තමයි ඔබ අවැඩ කියලා කිව්වා. අපේම සහෝදර සෙබළුන් නිලධාරීන් කරපු අවැඩ කියලා. අවැඩ කියද්දී යුද අපරාධ කියලා චෝදනාවකුත් එල්ල වෙනවා. තවත් එකම කරුණක් මේ කරුණු දෙකම වෙන වෙනම මතු කරන්න. තවත් එක දෙයක් තමයි හමුදාවෙන් පලා ගිහිල්ලා හමුදාවේ කාලයක් සේවය කරලා පස්සේ පලා ගිහිල්ලා ඉන්න අය විසින් කෙරෙන බව පැවසෙන චෝදනා එල්ල වෙන අපරාධ. මම මුලින්ම අර යුද අපරාධ කියන සාකච්ඡාවට මතුනොත් හමුදාපත්තුමා ඔබ පිළිගන්නවද කිසියම් ආකාරයකින් ජාත්‍යන්තර වශයෙන් චෝදනා එල්ල වෙලා තියෙනවා ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ කළයි කියලා. එල්ටිටි සංවිධානයටත් තියෙනවා. ඔබ පිළිගන්නවද එහෙම චෝදනාවක් තියෙනවා නම් එහෙම අපරාධ සිදු වුණා නම් ඒවට සම්බන්ධ පරීක්ෂණ පැවැත්විය යුතුයි සහ අපරාධ සිදු වුණා නම් වැරදිකරුවන් හමු වුණා නම් දඬුවම් ලැබිය යුතුයි කියලා. පැහැදිලියම මම හමුදාපති හැටියටත් අවුරුදු 30ක යුද්ධයේදී මමත් සක්‍රීය දායකත්වයේ දුන නිලධාරියෙක්. මම නැවතතාවක් කියනවා ශ්‍රී ලංකාවේ දමුදාව මානුෂීය හිමිකම් අහිමි කළේ නැහැ. යුද අපරාධ සිදු කළේ නැහැ. ඒක මම කියලා කියනවා. ඒ වගේම කවුරුහරි චෝදනා කරලා ඒ ගැන පරීක්ෂණ පවත්වනවා නම් අපිට ඒ ගැන කලබල යුතු කලබල විය යුතු තත්වයක් නැහැ. මොකද එහෙම කරලා නැති නිසා. දැන් බලන්න නූතන ඉතිහාසයේ අපි දන්න ඉතිහාසයේ 1971 අපේ රටේ කැරල්ලක් තිබෙනවා. ඒ අවස්ථාවේදී කතරගම රූපසිඳරි කියලා සිදුවීමක් තියෙනවා. අන්න එතන මනම්පේරි. මනම්පේරි. මනම්පේරි සිදුවීම. එතනදී පරීක්ෂණයක් සිදු කරනවා. චූදිතයන් සමු වෙනවා. උන් දඬුවම් කරනවා. උන් පසු කාලිනව චිරගෙදරදි මිහැනවා. ඒ ප්‍රශ්නේ එතන ඉවරයි. ඒ වගේම කුමාරස්වාමි නඩුව. සරසාලි. මීසාලි නඩු. ඒ වගේ නඩු කීපයක් අපි දන්න කාලෙත් තිබ්බා. අපි ඒ කියන්නේ කනගාටු වෙන හැම වෙලා තිබෙනවා නම් නමුත් ඒ වගේම අපි මේ පරීක්ෂණ සඳහා සහයෝගය දීලා තියෙනවා. ඉතින් කවුරු හරි ඒ ගැන පරීක්ෂණයක් හරියට කරනවා නම් සහයෝගය දෙන්න තමයි දමුදාවේ පරම රාජකාරිය සිදු වෙන්නේ. නැතුව එහෙම සිදුවීමක් වෙලා තියෙනවා ඒක හංගන්න දමුදාවට එහෙම අවශ්‍යතාවයක් කිසිසේත්ම නැහැ. ඉදිරියටත් තිබිය යුතු නැහැ. මම මේක කියන්නේ එහෙම වෙලා නැති නිසා. ඔබ පදවියට පත් වෙලා තිබෙන කිහිපයක සති කිහිපයකම ඔබ විශේෂ ප්‍රකාශයක් කරා
රණවිරුවා සහ මිනිවරුවා අතර වෙනස හඳුනාගත යුතුයි කියලා. ඔබ කියනවා දිගින් දිගටම හමුදාපතිවරුන් ඒ වගේම හිටපු හමුදාපති සරත්වංශ දෙනාම කිව්වේ ශ්‍රී ලංකාවේ හමුදා විසින් යුද අපරාධ කරලා නැහැ කියලා. නමුත් පැහැදිලිවම අපි දන්න දෙයක් තමයි එහෙම චෝදනාවක් කියලා වෙලා තියෙනවා. ජාත්‍යන්තර වශයෙන් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන, එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරෝප සංගමය. දැන් මේ සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදු කරලා මේ චෝදනා සම්බන්ධ සත්‍ය සොයාගැනීමේ අවශ්‍යතාවයක් නැද්ද? තිබෙනවා. ඒ තියෙන දෙයට ඒ චෝදනා වලට ඉදමුදාව තුල කලෙන්නාව පරීක්ෂණ සිදු කරලා තියෙනවා. මම හමුදාපති වෙන්නත් ඉස්සෙල්ලා. ඒ වයේදී එම දෙයක් සිදු නොවුණු බව පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ඒකට එතන හමුදාවේ ගැටලුවක් නැහැ. තවත් චෝදනා තිබෙනවා නම් තව කවුරු හරි ඒකේ පරීක්ෂණ කරනවා නම් මේ පරීක්ෂණ වලට සහයෝගය දැක්වීම තමයි අපේ යුතුකම. අපි සඳහන් සූදානම්. නමුත් රටේ නීති තියෙනවා. නීති පද්ධතියක් තියෙනවා. ඒකට ඊතර අධිකරණයක් පැමිණෙනවද? ඊතර විනිසුරුවක් පැමිණෙනවද කියන එම තීරණය ගන්නෙ මම නෙමෙයි. යුද හමුදාව නෙමෙයි. රටේ ඉන්න දේශපාලන නායකත්වය. ඔවුන් පැහැදිලිවම කියලා තියෙනවා රටට අවශ්‍ය මොකද්ද කියලා. අපිත් ඒකට සහයෝගය දක්වනවා. කවුරු හරි කියනවා නම් නෑ මේක වෙන්නේ මෙහෙමයි මේ අය මෙතනට එන්න ඕනේ කියලා. ඒතර මට ඒක නවත්තන්නට බෑ. අපි සහයෝගය දෙනවා. දැන් මේ අවස්ථාවේදී මම දන්නවා අධිකාර ජනාධිපතිතුමා පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා. මේකට එහෙම අවශ්‍යතාවයක් පිටරටින් පැමිණිලා කරන්න දෙයක් නැහැ. අපේ නීති පද්ධතිය අවුරුදු 200 ගන්නවත් පරණ වැදගත් වෙනටේ නීතියක් තිබෙනවා. අධිකරණ පද්ධතිය ශක්තිමත්. ඒ තුලින් කරන පරීක්ෂණයකදී එහෙනම් අපිට පාසුවේ මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් වෙයි. කවුරු හරි ඒකෙදී චෝදනා ලැබිලා මේක කරලා තියෙනවා කියලා කියනවනම් අර මම කියපු වචනේ එනවා රණීරුව මිනිමරුවයි මේ මැසංගින සිළු දෙනාම මේ රටේ ජනතාව තේරුම් අරගන්න. රණවිරුව කවුද කියන්නේ මිනිමරුව කවුද කියන්නේ. ඔව් මේ චෝදනා පං ගොඩක් ඒවා තිබෙන්නේ යුද්ධයෙන් පස්සේ. එතන පොඩි ගැටලුවක් තිබෙනවා. එතකොට මේ සටන් කරලා මිය ගිය අභයතොත් එච්ච නිලධාරීන් සිසුන්ලියම්ම ඇයි ඒ තත්ත්වයට පත් කරන්නේ? ඒ වගේ තාප්පයකට හිර කරන්නේ. ඒකට ඒගොල්ලෝ සම්බන්ධ නැහැ. ඒකයි අපිට තියෙන ගැටලුව. ජනාධිපතිතුමා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා 2015 මාර්තු මාසයේදී අප සමගම සංවාදයකට එක් වෙමින් ලන්ඩන් නුවරදී කියා සිටියා මාසයක් ඇතුළත යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ කමිටුවක් පත් කරනවා කියලා. ඔබ සඳහන් කළ ආකාරයටම ජනාධිපතිතුමායින් පසුව දිගින් දිගටම කියා සිටියා එදත් ජනාධිපතිතුමා කිව්වේ නෑ විදේශීය විනිසුරන් සම්බන්ධ කරනවා කියලා. දිගින් දිගටම ජනාධිපතිතුමාගේ ස්ථාවරයලා තිබුණේ විදේශීය විනිසුරන් අවශ්‍ය නෑ කියන එක. මම හිතන්නේ ජාත්‍යන්තරයත් ඒකට ඊතරම්ම විරෝධයක් පළ කරන පාටක් මේ වන විට පේන්නේ නැහැ. නමුත් ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ සංවිධානයට පොරොන්දු දීලා තියෙනවා මෙවැනි පරීක්ෂණ කමිටුවක් පත් කරනවා මෙවැනි පරීක්ෂණයක් පවත්වනවායි කියලා. හමුදාවෙත් අවශ්‍යතාවය එවැනි පරීක්ෂණයකින් පසුව තමන්ගේ කීර්තිනාමය ආරක්ෂා කර ගැනීම නේද? ඔය ඉස්සෙල්ලා කිව්වා වගේ හමුදාව තීරණය කළ යුතු මූලික පරීක්ෂණ සිදු වෙලා තිබෙනවා. ඒ සිදුවීම් වලදී කිසිම කෙනෙක්ට චෝදනාවක් ඇති වෙන්නේ නැහැ. එහෙම නැතුව පුන පුනා එම දේව මම කරන එක නතරතාවක් තේරුමක් වෙන්නේ නැහැ. ඒකයි මම කියන්නේ හමුදාව මේ ප්‍රශ්නේ දැන්ට අපිට කළ යුතු කළ හැකි ආකාරයට කරලා තියෙනවා. තව වෙන කෙනෙක් ඉන්නවා. ඒකට ඔබට මතක ඇති එල්.ආර්.සි. පරිසිංහ පාඩම් කමිටුව කමිටුව තිබ්බා. ඒ කමිටුව හමුදාපති නෙමෙයිනේ. බොම රටේ උගත් කියන වචන මෙතන තියෙනවා. පිළිගත් කියන වචන මෙතන තියෙනවා. ඒ පිළිගත් නෝනාවරු මහත්වරුන් සමන්විත ඒ කණ්ඩායම සිදු කරලා තියෙනවා. එතනදී ඒක මේ ග්‍රැවිටි කියලා එකක් තියෙනවා. ඒ ග්‍රැවිටි එක මොකක්ද මේ සම්බන්ධව? අපිට මොකක්ද කියලා තියෙන්නේ? එහෙම කියලා දිනන අපි එතන කරලා තියෙනවා කියලා. එහෙනම් ඉදරාම හමුදාපති වශයෙන් මම ව්‍යායාමයක යෙදෙන්නට ඕනේ මේක ඉවර කරන්න. එහෙම වෙලා නැහැ. හමුදාපතිතුමා යුද අපරාධ පමණක් නෙමෙයි ඒ කාලේ හමුදාවලට ආරක්ෂක හමුදාංශවලට පොලිසියට වගේම ඒ චෝදනා එල්ල වෙලා තිබුණේ. ප්‍රධානම කරුණක් තමයි මාධ්‍යවේදීන්ට එරෙහිව එල්ල වූ මර්ධනය සහ කැමිට මරා දැමීම. ඔබට පුද්ගලිකවම චෝදනාවක් රාවය පුවත්පත මෑතදී යොමු කරලා තිබුණා. ප්‍රගීත් තෙක්නැලිගොඩ ඝාතන පරීක්ෂණයට සම්බන්ධයෙන් ඔබ පදවියට පත් වූ අවස්ථාවේ සහාය දෙනවා කියලා ඔබ දැනුත් කිව්වා ඒ පරීක්ෂණයට සහාය දෙනවා කියලා. ඒ සම්බන්ධයෙන් අධිකරණ නියෝග පවා නොතක සහාය දෙන්නේ නැහැ කියලා. ලංකාවේ මාධ්‍ය විශ්වාසකයක් තිබෙනවා. එක පත්‍රයක තමයි කියලා තියෙන්නේ. අනිත් පත්‍රවල එහෙම තිබෙන්නේ නැහැ. මොකද මම හොදාපති ඇටට හැමදාම මට ඒ පත්‍රවල තියෙනා වූ කොටස් කියවන්න මිල හරි එක ඉන්නවා මම බලනවා. ඒක කිසිම ගැටලුවක් නැහැ. ප්‍රජාතන්ත්‍ර අයිතියක් තියෙනවා රටේ. පත්‍රයට ඒක ලියන්න. මම නැවත තව කියනවා ඒ සම්බන්ධ.
එහෙම සිදුවීමක් වෙලා තිබෙනවා නම් එම් පරීක්ෂණයක් සිදු කරනවා නම් ව්‍යවස්ථාවේ රාජ පොලිසිය සිදු කරනවා. ඒක මගෙනුත් හමුදාවෙන් දියුතු සහයෝගය මම දෙනවා. මට කරන්න පුළුවන් සීමිතයන් තියෙනවා. මම පොඩි උදාහරණයක් කියන්නම්. මේ සිදුවීම වෙන්නේ මේ කියන්නා වූ සිදුවීම 2010 ජනවාරි මාසේ. පෞද්ගලිකව ගත්තොත් මම රටේ නැහැ. මම ඉදාමුදාවෙත් නැහැ එනකොට. මම අයින් කළා. නමුත් මම හමුදාපතිට දැන් මම කියන්න ඕනේ. එහෙම වුණාට පස්සේ අපි මේ ලබාගත් තොරතුරු අනුව මේ පරීක්ෂණ සිදු කරනකොට යම් යම් ඔය පත්‍රයේ තියෙන විදිහට යම් යම් ෆයිල් වර්ග හොයනවා ඉල්ලනවා. එතකොට මේ පරීක්ෂණ අවුරුදු ගාණක් කරනකොට මේකේ තිබ්බනම් ෆයිල් එකක් මම 2015 දී නව හමුදාවට ඇවිල්ලා මම 2017 හමුදාපති වෙලා එහේ මේ ෆයිල් එක හොයනකොට ප්‍රායෝගිකව කල්පනා කරොත් ඒ ෆයිල් එක තියේද? උත්තරේ බොහෝ දුරට නැහැ කියන එක. අතුරුදහන් වෙලාද මේ ෆයිල් දැන්? මම කියන්න හදන්නේ තියේද කියලා. කවුරු හරි කෙනෙක් මේක සම්බන්ධ කෙනෙක් ඉන්නවා නම් පරීක්ෂණයක් කරන බව දන්නවා නම් මේක බුද්ධිංශය නම් බුද්ධිමත් නැද්ද යායවලු? එතකොට මම හමුදාපති වෙලා මේ කරන පරීක්ෂණයේදීත් මටත් සීමිතයන් පැමිණෙනවා මේ පරීක්ෂණ මණ්ඩල වලට මොකද්ද හොයාගන්නට පුළුවන් කියලා. නමුත් තව මම මගේ උත්සාහය නැති කළා නැහැ. මම රාජකාරී මට්ටමෙන් ලබාගත හැකි තොරතුරු ලබාගෙන ඒ පරීක්ෂණ සිදු කරලා තියෙනවා. ඒ තොරතුරු මම ගරු උසාවියට දැනුවත් කරලා තියෙනවා. නවත ජනවාරි මාසෙදී නවත උසාවිය රැස් වෙන අවස්ථාවේදී ඒ දක්වා සිදු වෙලා තියෙන දේ ගැන මම මගේ නීති භාර නිලධාරිය සමග දැනුවත් කරලා එතනදීම අපි ඒක උසාවිය දැනුවත් කරනවා. ඒ වගේම අපි රාජ පොලිසිය සමග සම්බන්ධතාවය තියෙනවා. මම හිතනවා ඉස්සරට වඩා සම්බන්ධය දැන් වැඩි කියලා. يعني මම කියන්නේ not in isolation අපි වැඩ කරන්නේ. We are going together. ඒ කියන්නේ ඔබට හැකි උපරිම ආකාරයෙන් ඒ සහාය ලබා දීමට ඔබ කටයුතු කළා තියෙන ඉදිරියට කටයුතු කරනවා. කටයුතු කරනවා. ඒගොල්ලෝ දන්නවා තියෙන සීමිතයන් මොනවද කියලා. ඒ සීමිතයන් තුල තමයි අපිට මේ අවුරු ගානට පස්සේ මේ රාජකාරිය කටු කරන්නට වෙන්නේ. මම තාමත් කැප වෙලා ඉන්නවා විදමුදාවත් පොදුවේ මාතකේ නිලධාරී කැපෙලා ඉන්නවා. මෙතන මම මචනක් මතක් කරන්න මේ පාවාදීම කියලා දෙයක් නැහැ. මම හොයන්නේ වැරදිකරු කවුද කියලා. ඒක පාවාදීමක් නෙමෙයි. වැරදිකරු ඉන්නවනම් පොදුවේ මේ ගැන විඤ්ඤාණිකව කටයුතු කරන්න ඕනේ යුදම දබත්තුම. ඒ තත්ත්වෙට තාම එතනට ඇවිල්ලා නැහැ. අපි දන්නවා යුද අපරාධ සම්බන්ධ ප්‍රශ්නේදී ඔබේ බලය සීමිතයි ඔබේ හැකියාව සීමිතයි ඒක දේශපාලන අධිකාරියේ ක්‍රියාදාමයක් ඔබට වඩා. නමුත් හමුදාවෙන් අපි මුලින් සඳහන් කළ ආකාරයටම හමුදාවෙන් පලා ගිය පුද්ගලයන් සම්බන්ධ ගැටලුව ගත්තොත් ඇත්තටම රටේ මතයක් තියෙනවා මෙසේ පලා ගිය බොහෝ දෙනා සමහර දෙනා අපරාධ වලට සම්බන්ධයි කියලා. මේ අය නිසා අපරාධ රැල්ලක් පැන නගිනවා කියලා. ඔබ හමුදාව කිහිප වතාවක්ම උන්ට සමාවක් ප්‍රදානය කළා කිහිප දෙනෙක් ආවා සියලු දෙනා වෙන. මේ ගැන ගන්න පුළුවන් පියවර මොකක්ද? ඔබ කිව්වා වගේම මම හමුදාපති වෙච්ච පළවෙනි දාසේ තෝ ප්‍රශ්න මගෙන් ඇහැව්වා. මම ඒකට ගියා පැහැදිලිව මං කනගාටු වෙනවා. මේ වගේ සංඛ්‍යාවක් එළියේ ඉන්න එක. දෙක ඔවුන් රටට සමාජයට කැලලක් පිළිකාවක් වෙලා තියෙනවා. ඒක නිසා මම ප්‍රථමයෙන්ම ජනාධිපතිතුමාගෙන් උපදෙස් අරගෙන ආරක්ෂක ලේකම්ගෙන් උපදෙස් අරගෙන අපි පොදු සමාවක් මාසික කාල සීමාවක් දුන්නා. 13,000 ගණනක් ඇස්තයිදී බාර වුණා. ලොකු ප්‍රමාණයක් 13,000 කියන එක. ඔවුන්ට විශ්වාසයකුත් තියෙනවා මේ හමුදාව ගැන. නැත්තම් ඉන්නේ නැහැ. අපි ඒක අරගෙන නීත්‍යානුකූලව හමුදායෙන් විශ්‍රාම යවන්න අස්කරන කටයුතු කරගෙන ඒ ප්‍රශ්නේ ඉවරයි. ඊළඟ ඉවරච්ච ගමන්ම අපි අත්තරමුර ගත්තා. එතකොට තව සංඛ්‍යාවක් අපි අත්තරමුර ගත්තා. ඒ අත්තරමුර ගත්ත අයගෙන නවතාවක් ඒ ක්‍රියාදාමය කරගෙන අපි අද සමාජගත කිරීමක් කරනවා. හමුදාට විතරක් මේක සිදු කරන්නට බෑ. මම මේ වෙලාවේ ඉල්ලා සිටිනවා මේ රටේ දේශපාලන නායකත්වයෙන් අනිත් නායකවුන්ටත් කවුරු හරි ඉන්නව නම් මේ තමුන්ගේ හමුදායෙන් පැනලා ගිහිල්ලා ගමට කරදරයක් වෙලා තිබෙන ඔවුන්ව පොලිසියට බාර දීම හමුදාවට බාර දීම මේ රටේ ජනතාවගේම වගකීමක් වෙලා තියෙනවා. මම උදාහරණයකට කියනවා නම් අපේ ගමේ මම ජීවත් වෙන මොරටුවේ අපේ ගෙවල් පැත්තේ ත්‍රීවිලර් එකක් දෙපාරක් කරකුණොත් අනවශ්‍ය වෙලාවකදී
ගමේ අය 111 19 119 එකට කෝල් කරනවා. තමයි ත්‍රිල ඉන්නේ කවුද කියලා දන්නෙත් නැහැ කෝල් කරනවා. හැබැයි මේ අයලුම දන්නවා මේ ගමේ හමුදායෙන් පැනලා ගිහිල්ලා කරදර කරන්නාවු කණ්ඩායමක් එක්කෙනෙක්ව දිනක ඉන්නවා කියලා. ඔවුන් ගැන කවුරුත් කෝල් එකක් දෙන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. මම ඒක තමයි මතක් කරන්නේ ජනතාවට තියෙන වගකීමක්. ඔවුන් ගැන ඔවුන්ගේ සුභසිද්ධිය දකවත් නෑදෑයෝ ඉන්නවනම් රටේ නීති අනුව 35 වෙනි වගන්ති යටතේ අමුදායෙන් පැනලා ගිහපේකෙන්ට රැකවරණ දෙන්න පුළුවන් අම්මට විතරයි. මට විශ්වාස නැහැ බිරිඳ කියන එකත් අම්මට විතරයි තියෙන්නේ. එහෙම තියෙද්දි අපේ රටේම යම් යම් ස්ථානවල රැකියාවන් සපයලා තියෙනවා. ඒගොල්ලෝ හොඳටම දන්නවා මේ අලුන් අමුදායෙන් පැනලා ගිහපෝ අය. මම ඉල්ලා සිටින මේ ලාවේ කරුණාකරලා වුන් අපිට බාර දෙන්න ඒ සතියක සති දෙක විතර කාලයකට. ඒත් අපි නීත්‍යානුකූලව මම නිදහස් කරන්න. නිදහස් කරාට පස්සේ ප්‍රශ්න දන්න පුළුවන්. ඒ වගේම දැන් ඔය කිව් විදියට ළඟදි මැතිවරණයක් තියෙනවා. ඒ මැතිවරණ යම් යම් ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලට මොන් නිද වෙන්නට පුළුවන්. ඒක පොදිය ගත්තොත් හමුදාවට කැලලා. ඒ කියන්නේ මම හමුදා පුතිය වශයෙන් මම දැනුවත් කරනවා මං ඉල්ලා සිටිනවා. එයාගෙන් පාවිච්චි කරන්න එපයි කියලා. මේ වගේ පටු අරමුණු සඳහා. අම්දාපතිමා අපේ Facebook ජාලය ඔස්සේ රසංගි රණතුංග රෙස්පෙක්ටර්ස් කියලා ඔබතුමාට මතයක් ඉදිරිපත් කළා තිබෙනවා. සංජීව සිල්වා ග්‍රේට් නිවුස් කියලා කියනවා. දාම්මි දම්මි දාමි තෙරුවන් සරණයි ඔබට කියලා සඳහන් කරනවා. බොහෝ දුරට ඉතාමත්ම යහපත් සාධනීය ආකාරයේ මත තමයි පළ වෙලා තියෙන්නේ. ඒ අතරේ අප කළ දැන්වීමට දෙදිනක් හමුදාව සම්බන්ධයෙන් හමුදා සෙබළුන් සම්බන්ධයෙන් ප්‍රශ්න දෙකක් මතු කරලා තිබුණා. ධනුෂි අබේසිංහ අහනවා 2017 මැයි 28න් පස්සේ දසමාසික ණය මුදල් ලබන්න දුන්නේ ඇයි කියලා. ඒකම මම තවත් සෙබළුගේ ප්‍රශ්නයක් මතු කරන්නම්. දිලාන් චන්දිම කුමාර සෙබළෙක් අහනවා හමුදාපතිතුමනි යුද සමයේ ඉදි ආරක්ෂක වාදල්ලේ ක්‍රියාත්මකත රාජකාරි සිදු කළ මාහට මාස 14ක් වැටුප් නොලැබුණි. එක් මාසක වැටුප් පතක් හෝ ලබා දෙන මෙන් ඉල්ලා සිටිමින් කියලා. දෙවනි පස්සේ මම ඉස්සෙල්ලා උත්තර දෙන්නම්. මම ඒ සහෝදර සෙබළන් ඉල්ලා සිටිනවා. මගේ නම්බරය සෑම කෙනෙක්ම දන්නවා යුද හමුදාවෙත් එළියෙත්. ඒ නම්බරයට මට SMS එකක් එවන්න කියලා. ඔහුගේ එම සෙබළාගේ සෙබළ අංකය සහ නම. ඒකට මම ඔහුට මම ගියාට පස්සේ දැන් මම අද එව්වොත් මම අද මගේ නලන්ට දන්නවලා මම හිතන්නේ ඔහු තොරතුරු ලබා දීලා තියෙනවා අපේ Facebook අඩවියෙන් මම ඒ තොරතුරු ඔබට ලබා දෙනවා. මම එම් සහෝදර සෙබළාට ඉතමත් ඉක්මනින් පිළිතුරක් ලබන්නම් කොතනද අපි මේක හිර වෙලා තින්නේ කියලා. මේ ප්‍රශ්නේ පැන නැගලා තින්නේ ඒක මම දකින්නේ නැහැ ලොකු කලබලකාරී වාතාවරණයක් කියලා. නමුත් ඔහු විනය පිළිබඳ ප්‍රශ්නයක් ඇති කරගෙන තිබෙනවා නම් මට පොඩි කාලයක් අවශ්‍ය වෙනවා මේක විසඳලා දෙන්න ඔහුට. කවුරු හරි සෙබළෙක්ට ඉදිරි ආරක්ෂකවලල්ලේ මාත් එක්කත් සටන් කරලා එහෙම තත්ත්වයක ඉන්නවා නම් ඒක බොහොම කනගාටුකර තත්ත්වයක්. පළවෙනි එක. දෙවෙනි එක පළවෙනි අහ ප්‍රශ්නේ තමයි දෙවෙනි උත්තර දෙන්නේ. අර දස ධනුෂි අබේසිංහ ඔව් දස මාසික ණය මුදල් ලබා නොදුන්නේ ඇයි කියලා. එහෙම තීරණයක් නම් අරගෙන නැහැ නොදී ඉන්නට. නමුත් අපේ තියෙන සම්පත්වල අඩුපාඩුකම් නිසා මේක ප්‍රමුඛතා ලයිස්තුවක් තිබෙනවා. ඒ ලයිස්තුවේ මේ කියන්නා වූ සෙබලා හෝ සෙබලිය සිටින තැන මම දන්නේ නැහැ. නමුත් ඒක මම දැනගත්තොත් ඒ ගැන සොයා බලලා නැවතත් මම එයාට උත්තර දෙන්නම් මේක ප්‍රමාදලා තිබෙන්නේ කොහෙද කියලා. නමුත් නවත්තපු නැති බව මම දන්නවා. දැන් ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවට යුද හමුදාව හෝ වෙනත් ආරක්ෂක හමුදාවක් විසින් මේ වන විටත් රැඳවුම් කඳවුරු රහසිගත ඩිටෙන්ෂන් සෙන්ටර්ස් පවත්වාගෙන යනවද? මේක හරි මේ පසුගිය මාසේ ලොකු ප්‍රශ්නයක් මේක අහන්න හැමතැනම. එහෙම තත්ත්වයක් නැහැ. තියාගන්න අවශ්‍යතාවයකුත් රටේ නැහැ. මේ වෙලාවේ එහෙම තත්ත්වයක් කිසිසේත්ම නැහැ. මේ පසුගිය මාසයේදී එක්සත් ජාතික සංවිධානයේ කණ්ඩායමක් ඇවිල්ලා ඔය ගැන ප්‍රශ්න කරා. ප්‍රශ්න කරාට පස්සේ නැවතවතාවක් මම කෙලින්ම කියනවා මේ ජොසෆ් කියන කඳුරක් ගැන අහනවා. මම ඒ වෙලාවේ උදාහරණයකුත් දුන්නා මේ ලංකාවේ ඉන්න කණ්ඩායමකට. මේක මම විහිළුවට වගේ කිව්වට මේක යකුරාත්වයක් තියෙනවා. මර්ධානේ බස් හෝල්ට් එකක් තියෙනවා. ඒකේ නම ග්‍රාමිනි හෝල් බස් හෝල්ට් එක කියලා. අපේ ග්‍රාමිනි හෝල් එකක් නැහැ. ඒ වගේ තමයි ජොසප් කියලා කඳවුර 1980 ගණන්වල ජොයින් ෆෝසස් කියන එකකට කඳවුරක් තිබ්බා. ඒ කඳවුරේ තියෙන වචනේ නිසා ජොසප් වෙලා ඒක. ජොසප් ජොසප් වෙලා. දැන් මේ ජොසප් කියන වචනයක් ගැන අහනවා. එහෙම කඳවුරක් 80 ගණන්වල තිබ්බා වෙන නමකින්. මේක ජොසප් වෙලා තමයි මේ දැන් අවුරුදු 30කට පස්සේ මේක අහන්නේ.
ඒ කඳුර දැන් වෙනත් කඳුරු තියෙනවා. ඒ ආපු කණ්ඩායමට අපි කියලා බලන්න ඉඩ දුන්නා. එතන මොකක්වත් එහෙම කියන දෙයක් නැහැ. ඉතින් ඔබ දන්නවා ඔබත් මේ ගැන ප්‍රතිචාරය පළ කළා තිබුණා. දැන් බ්‍රිතාන්‍ය පදනම් වූ මානව හිමිකම් සංවිධානයක් වගේම වදබන්ධන සම්බන්ධයෙන් දකුණු අප්‍රිකාව පදනම් කරගත් මානව හිමිකම් සංවිධානයකුත් පරපතල චෝදනා එල්ල කළා තිබුණා. ශ්‍රී ලංකාවේ දෙමළ රැඳවියන්ට ආරක්ෂකාංශ විශේෂයෙන්ම පොලිසියට නමුත් ආරක්ෂකාංශ වදබන්ධන පනවනවායි කියලා ඒ එසේ වදබන්ධනට ලක් කළ ඇතැම් පුද්ගලයන් බ්‍රිතාන්‍යයට පලා ඇවිත් ඔවුන්ගේ තොරතුරු හෙළි කළයි කියලා. ඔයගේ දේවල් වලට මේ පිළිතුරු දෙන්නට පුළුවන්. නමුත් එහෙම දෙයක් සිදු වෙන්නේ නැහැ. ඔය වගේම ප්‍රශ්නයක් මට මේ මෑතකදී මාධ්‍යවේදීන් වගේක් ඇහුවා. උලේ ආවේ ඇමරිකාවෙන්ද? ඉතින් මගෙන් ඇහුවා මම ඇහුවා ප්‍රශ්නේ ඉඳන් ඉස්සෙල්ලා මට කියනවා ජර්මන් කියන රටේ 51 දිනක් ඉන්නවලු මේ කාලෙදී ඔහොම සිදු වෙලා ඇවිල්ලා. මම ඇහුවා ඔබතුමිය ගෑනු කෙනෙක් ආවේ කවද ලංකාවට ආවේ? උත්තරේ ඊයේ. කවද යන්නේ හෙට? මම කෝ නැහැ. කරුණාකරලා මේ ප්‍රශ්න මගෙන් ආන්න ඉස්සෙල්ලා මේ සුමානයක් ඉන්න. මම සම්පූර්ණ පාසුකම් සපයන්න. හැම තැනටම ගිහිල්ලා බලන්න මේ රටේ අපේ සහෝදර දෙමළ ජනතාව සිංහල ජනතාව සමග සංහිඳියාවකින් මේ රටේ කොච්චර ජීවත් වෙනවද කියලා මිලියන් ගාණක් දෙමළ ජනතාව. ඔබතුමිය මගෙන් 51 දෙනෙක් අහනවා මම දන්නෙත් නැති. මට මේ 51 දෙනාගේ නම් දෙන්න. උත්තරේ බිඳුවයි. එහෙම නමක් නැහැ. මේක කියන්නාවාලි කියන කතාවක්. ඉතින් මෙහෙත් එහෙම ඇවිල්ලා කතන්දර කියන්නට පුළුවන්. හැබැයි හැමදාපතිතුමා අනිත් පැත්තෙන් විදේශ අමාත්‍යාංශයේ නිල නිවේදනයකින් පිළි අරගෙන තිබුණා. පොලිසියේ කිසියම් පිරිසකට විරුද්ධව පරීක්ෂණ පැවැත්වෙනවා. තවත් පිරිසකට විරුද්ධව පියවර අරගෙන තිබෙනවා කියලා මට සංඛ්‍යාලේඛන මේ අවස්ථාවේ මතක නැහැ. ඒ කියන්නේ වදබන්ධන පැමිණෙනවයි කියන එක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන්න පුළුවන් තත්ත්වයක් ශ්‍රී ලංකාවේ තියෙනවායි කියලා අපිට විශ්වාස කරන්න බැහැ නේද? මමත් හිතනවා ඔබ කියන එක හරි. ඉතින් මමයි කියන පරීක්ෂණවලදී පොලිසියේදී මේ චෝදනාව තිබෙන නිසා පරීක්ෂණයක් කරනවා. නැත්නම් මේ කරලා තියෙන නිසා කරනව නෙමෙයි. ඔබ කියන්නා වූ කීප දෙනෙක්ගේ නම් කියලා මේකට වෙලා තියෙන නිසා කරන නෙමෙයි. කියපු නිසා පරීක්ෂණයක් කරලා ඔයලා බලනවා. එහෙම වෙලා තියෙනවද නැද්ද කියලා. එහෙම නැත්නම් රජය දැනුවත් කරයි. එහෙම දෙයක් වෙලා නැහැ කියලා. පරි විලාවත් එකක් හරි තියෙනවනම් අනිවාර්යයෙන්ම රටක් හැටියට අපි ඒකට පිළිතුරු සපයන්නට ඕනේ. අපි ඔබ කියන්නවා. ආරක්ෂක හමුදාව, යුද හමුදාව. යුද හමුදාව ප්‍රමුඛ ඇතුළත් හමුදා වලින් එහෙම වෙලා තියෙනවා කියලා යම් කිසි ස්ථානයක මේක ඔප්පුනොත් ඒක වහන්න අවශ්‍යතාවයක් නැහැ. පියවර ගන්නවා. පියවර ගන්නට ඕනේ. දඩුවම් කරනවා. කරනවා කරන්න ඕනේ. යුද හමුදා නිලධාරීන් ලංකාවේ විහාරස්ථානවල සේවය යොදවලා තියෙනවාද? රටේ භෞමික අඛණ්ඩතාවය ස්වාධීනභාවය රකින්න වගේම රට ජාතිය ආගම බේර මේ ආරක්ෂා කරන එකත් තත් යුද හමුදාව රාජකාරී කටයුතු වලදී. විහාරස්ථාන කිව්වම බෞද්ධ විහාරස්ථාන පමණක් නෙමෙයි. පල්ලි කෝවිල්ලත් අපි වැඩ කරමින් තියෙනවා. උත්සවස්ථාලදී විශේෂයෙන්ම වැඩ කරනවා. උදාහරණයකට රටේ කඨින පින්කම් තියෙනවා නම් සෑම පන්සලකම. ඒ පන්සලට කඨින පින්කමකට සහයෝගය දෙන එක අපි මම කිව්වත් නැති වුණත් අපේ සෙබළුන් බෞද්ධ සෙබළුන් උනන්දුවෙන් සිදු කරන දෙයක්. ඒ වගේ දේවල් සිදුවිය යුතුයි. නමුත් විශේෂ කාලයක් ගත වෙන විශාල වර්ගයේ විගිරීම් සිදු කරන එක ගැන ගැටලුවක් තිබෙනවා. මම හිතන ඔබතුමා අහන්නේ මේ ප්‍රශ්නේ ගැන. නමුත් අපි හමුදාවක් හැටියට බෞද්ධ ශාසන අමාත්‍යාංශයේ අනුමැතිය අනුව ඔවුන්ගේ ඉල්ලීම් වලට අනුව යම් යම් ස්ථානවලදී වටපිරිස් යොදවනවා. ඒ ස්ථාන නඩත්තු කිරීම කියන්නේ ගොඩනැගිලි හදලා ධර්මශාලා හදලා ඒ පන්සල්වල පල්ලිවල කෝවිල්වල මුස්ලිම් පල්ලිවල අවස්ථාවෙන් නැති කරන්නට. ඒ කියන්නේ මම මෙහෙම ඇහුවොත් හමුදා සෙබළුන් කියමු නිලධාරීන් වුණ සෙබළුන් පිරිසක් දහසක් වගේ පිරිසක් මේ වන විටත් ප්‍රධාන වශයෙන්ම ස්ථිර වශයෙන්ම විහාරස්ථානවල සේවය නිරත කරලා ඉන්නවද? උත්තරය ඔව්. කොපමණ පිරිසක්? දහක් නෙමෙයි ඊට අඩු ගන්න 500ක් විතර ප්‍රමාණයක් ඉන්නවා. උදාහරණයකට අපි හිතමු පාලි විශ්වවිද්‍යාලයක් බෞද්ධ විශ්වවිද්‍යාලයක් මේ රටේ තිබෙනවනම් හමුදාපතියට කියන්නේ අන්න ඒ වගේ තැන්වල හමුදාව ඉදිරිපත් වෙන්නට ඕනේ. ඒ තියෙන ශක්තියෙන් ඒ මේ තේරවාදී බුදුදහම පිටරට ගෙනියන්න අවශ්‍ය නම් අපේ තැන්වලදී අපෙන් කළ දේවල් කරන්න. ඊට අමතරව අපි අනුරාධපුරට ගිහිල්ලා බැලුවොත් අපි අපේම දාගබක් හදනවනේ. එතන ඉන්නවනේ විශාල සංඛ්‍යාවක්.
ඒක නෙමෙයි මම ඇහුවේ. ඒ පන්සල නෙමෙයි. නෙමෙයි. ඒ හැරුණාම. එතකොට ඒ කියන්නේ ඒ අයට හමුදාවෙන් වැටුප් ලබා දෙන සාමාන්‍ය සමුදා සේවකයන් හැටියට ඔවුන් සේවය දායකයන් ඉන්නවානේ විහාරස්ථානවලට. පල්ලි උප සඳහන් කළා Hindu කෝවිල්. මම කියන්නේ කොයි කොයි විහාරස්ථානයේද කියන එක නෙමෙයි. බෞද්ධද Hinduද Muslimද කියන එක නෙමෙයි. දැන් ඒ අයට ඒ අයගේ දායකයන් ඉන්නවානේ. ඇයි හමුදාවේ සඳහා සේවය? ඔබතුමා යතින් බලනකොට ඒ කතාව හරි. නමුත් අපේ රටේ තියෙන සමහර විට උතුරු නැගෙනහිර තිබිච්ච පන්සල් දැත්තොත් ඒ තැන්වල දායක සභාවක් නැහැ. දායක සභාවක් හිටියත් ඒක පන්සලක් නඩත්තු කරන්න කොවිලක් නඩත්තු කරන්න තරම් ශක්තියක් ආර්ථික ශක්තියකුත් නැහැ. ඒක හමුදාවෙන් ඒ උදව්වක් හැටියට ඒක සිදු කරන එකේ ලොකු වරදකුත් නැහැ. ඒක අපේ ප්‍රමුඛ රාජකාරියකුත් නෙමෙයි. ඒක නිසා අපි ඉදිරිපත් වෙලා තිබෙනවා. හැබැයි මේ සෑම දෙයක්ම ක්‍රියාන්විත අධ්‍යක්ෂක මණ්ඩලය කියලා අපි තියෙනවා. ඒක සඳහන් වෙලා තමයි වැඩ පිළිසදවන්නේ. පෞද්ගලික මගෙන් ප්‍රශ්න ඇහුවොත් මම නොයදරන හොඳයි. ඒ කියන්නේ ඔවුන් සමහරලාට ඉදිකිරීම සඳහා පමණක් නොවෙන්න පුළුවන් සේවයේ විතරයි. ඒක තමයි මම කිව්වේ. එහෙමනම් හොඳයි. නමුත් සමහර අවස්ථාවල් තියෙනවා මම විශේෂයෙන්ම කියන්නේ උත්සව කිව්ව දැන් උදාහරණයකට නුවර පෙරහැර තිබෙනවා නම් අපිට තමයි ඒ වගේ සංවිධානාත්මක ශක්තියක් තිබෙන්නේ. වැඩ පිළිසක් ඉන්නේ. ඒ කාලයේදී අපි ඒක කරන එකේ ගැටලුවකුත් නැහැ. ඒ වගේම තමයි මඩුපල්ලියෙත්. ඒ වගේම තමයි නල්ලුරු කෝවිලෙත්. ඒගොල්ලෝ කොහේ තිබ්බත් ඒ වගේ ස්ථාවල්දී මම දකිනවා ඕනම ආගමකට ඒ දේ සිදු කරන්න ජනතාවට වැඩක් වෙනවා නම් හමුදාව ඉදිරිපත් කිරීම ගැටලුවක් නෙමෙයි. නමුත් ඔබ කියනා වගේ දීර්ඝ කාලීනව පන්සලක නැවතිලා එහෙම සිදු වෙනවා නම් එතන පොඩි ගැටලු සහගත ගතියක් තිබෙනවා. තිබෙනවා කියන්නේ සොල්දාදුවාගේ සොල්දාදුවා කියන මානසිකත්වය අඩු වෙන්නට පුළුවන්. ඔහුගේ තිබිච්ච ශක්තිය, යුදමේ ශක්තිය අඩු වෙන්නට පුළුවන්. ඒ වගේම සමහරට ඔහු සිවිල් ජීවිතයකට පුරුදු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අපිට මතකයි දැන් පසුගිය සතියේ විශේෂයෙන්ම සංවාදයට ලක් වූ කරුණ තමයි කලාකරුවන් කිහිප දෙනෙකුට ආරක්ෂක අංශවලින් මුදල් ගෙවලා, පඩි ගෙවලා යොදාගත්තයි කියන එක. ඒ කියන්නේ කලාකරුවන් හමුදාව වෙනුවෙන් ප්‍රසංග පැවැත්වීම ප්‍රශ්නයක් නෙවෙයි. ඒ වෙනුවෙන් ගෙවනවානේ, ගෙවීම කරනවානේ, ඒක සාමාන්‍ය දෙයක් නේ. ඊට වඩා වෙනස් ආකාරයක මාසික පඩියක් දීලා මුදල් ගෙවා ගත්ත බව හෙළි වෙලා තිබුණා. ඔව්. ඒ වගේම තත්ත්වයක් නේද මේ කියන්නේ විහාරස්ථානවලත් මේ තරම් ඔබ කිව්ව 500ක් 600ක පමණ පිරිසක්. ඇත්තට මේක අවශ්‍ය කාරණයක්ද කියලා ඔබ සඳහන් කළ ආකාරයටම සෙබලාගේ කාර්යභාරය මේකද කියන ප්‍රශ්නේ එතන මතුවෙනවා නේද? ඔව්, කාර්යභාරය ගත්තොත් ඒක ඒ අතින් බැලුවම ඒක වරදක් වගේ පේන්නට පුළුවන්. නමුත් දෙපැත්තකුත් තියෙනවා. එකක් උත්සවස්ථාවේ අයිවාදීම අපි සාහිත උදාහරණයක් ගමු. 2018 වර්ෂයේ ජාතික වෙසක් උත්සවය තියන්නේ මේ පාර කුරුණෑගල බිංගිරිය ප්‍රදේශයේ පන්සලක. ඒක ජාතික උත්සවයක්. ඒ ජාතික උත්සවයේදී අයිවාදීමේ ශක්තිය තියෙන්නේ හමුදාවලට. අපි දැන් ඉදිරිපත් වුණේ නැත්නම් ඒක කරගන්නට අපහසුතාවයක් අනිවාර්යෙන්පත් වෙනවා. ඒක නිසා අපි ඉදිරිපත් වෙනවා ඒක කරන්නට. එතනදී අපි ඉන්නවා. ඒ වගේම සමහර විට මේ පැත්තකුත් තියෙනවා. පන්සල් වලට කෙනෙක් එන්නේ බොහොම සදහත්ව තනියම බෝගහැටට ගිහිල්ලා පන්සිල් ගන්න, සිල් ගන්න, ඒ වගේ දනකදී සොල්දාදු ධර්ම හර කරගෙනකොට ඒ පැත්තේ යනවා නම් ඒක බාධාවක් වෙන්න පුළුවන්. ඒ වගේම තරුණ කාන්තාවන් වලට පන්සලට එන එකත් ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. මම එහෙම කෙලින්ම කියන්නේ මට ඒ වගේ චෝදනා ලැබිලා තියෙනවා. මේ ඔබතුමාගේ කණ්ඩායම මේ පන්සලේ ඉන්න එක නිසා මේ තරුණ උපාසිකාවන්ට ගැටලුවක් කියලා. ඒ කියන්නේ සෙබල මොකක්වත් කරලා නැති වුණත් එහෙම චෝදනාවට මම පත් වෙලා තියෙනවා. මම මේකයි කිව්වේ ඒක නොවෙනවා නම් හොඳයි කියලා තමයි මම කියන්නේ. හමුදාපතිතුමා මම එක වතාවේ ප්‍රශ්න දෙකක් කෙටියෙන් මතු කරන්නම්. කෙටියෙන් පිළිතුරු ලබා ගන්න. පළවෙනි දේ ඔබ සඳහන් කළා පන්සල් පමණක් විහාරස්ථාන පමණක් නෙවෙයි කෝවිල් සහ පල්ලිවලත් ඉන්නයි කියලා. මගේ ප්‍රශ්නය ඒ අතරින් බහුතරය බෞද්ධ විහාරස්ථානවල නේද? ඔව්. දෙවැන්න දැන් ඔවුන් එසේ ඉන්නවා නම් ඔබ පිළිගන්නවා නම් එසේ නොවුනා නම් හොඳයි කියලා ඔවුන් ඉක්මනින් ඉවත් කර ගැනීමේ ක්‍රියාදාමයක් තියෙනවා. ඔව්, අත් වශයෙන්ම දැන් අපි ගමු ධර්මශාලාවක් සකස් කරමින් ඉන්නවා. දැන් මම හිත තීරණයක් අරගන්නවා නෑ මිට නවත්වන මේක කියලා. මම ජනාධිපතිතුමාත් එක්ක සාකච්ඡා කරලා පැහැදිලිව කියයි ඔව් හොඳ පුතුමා මේක නවත්වන්න. එතුමගෙන් කිසිම බාධාවක් නෑ මේවට. අපිට බලපෑමකුත් නෑ. නමුත් අර වහල්ලේ උඩ නැගලා හිටපු සොල්දාදුව මෙටි තියාගෙන හිටපු සොල්දාදුව ඒ අනේ ගහල වහින් නැතුව මේක නවත්තන්න බෑනේ. මේ පටන් ගත්ත වැඩේ. එම නිසා අපි ඔයගේ තැන්වලදී මම කාල සීමාවක් කරන් තිනවා. මේක මෙතනදී ඉවර කරමු. ජනවාරි මාසේ මේක ඇල් ඉවර කරමු.
පෙබරවාරි මාසේ නට සර් මේක ඉවරයි ගොම අපි තන්දි ඉවර වෙන්න ඕන. ඒකට අපි ඒක තමයි අපේ වැඩපිළිවෙල. මම හිතනවා ඉදිරි කාලයේදී මම හිතන්නේ ඔබ මම මේක ගත්ත එකත් හොඳයි කතකින් මගෙත් ඕනෙච්ච පණිවිඩයක් මේ රටට දුන්න වෙන්න පුළුවන්. මම මෙහෙම කියන්නම් ඒකට මයික්‍රෝ සහ මෙගා කියලා තියෙනවානේ. හමුදාව කැමති ලොකු යමක් කරන්නට. මම පෞද්ගලිකවත් අකමැති පොඩි පොඩි දේවල් කරන්න. මොන වගේ ලොකු යමක්ද? මට බාර දෙන්න මේ රටේ දැන් අපි දැන් ඉදිරිපත් කරලා තියෙනවා වැව් පද්ධතිය ප්‍රතිසංස්කරණය කරන්න. මේ අවස්ථාවේදී අපි මම හිතන මේක මේක අදාළයි කියලා මම කියන්නේ නැද්ද? ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ වැව් 576ක් අපි බාර අරගෙන තියෙනවා ප්‍රතිසංස්කරණය කරන්න. පොළොන්නර දිස්ත්‍රික්කයේ වැව් 214ක් අපි 2018 දී පටන් ගන්නවා. මේක අපේ රට කෘෂි ආර්ථිකය ඇති විචාර රටක්. මේ වැව් අමුණු හදලා තියෙන්නේ සොල්දාදුව රජුවත් එක්කතු වෙලා. දායක නෙමෙයි. ඒ සොල්දාදුව තමයි මේ ඉන්නේ. ඔබේර මෙයා හදලා තියෙන්නේ සොල්දාදුව. මේ යෝධය දසම යෝධය තමයි අපි ළඟ දැනත් ඉන්නේ. අපි කතාවට කියනවා පසුගිය ආත්මයේ සොල්දාදුව මේ ආත්මයේ සොල්දාදුවේ ලබනාර්ථයේ සොල්දාදුව කියලා. මම හිතන්නේ මමත් එහෙම වෙන්න ඇති. එහෙම නිසා ඒ වගේ ලොකු දෙයක් අපිට බාර දෙන්න අපි මේ රටට අවශ්‍ය දේ ඉටු කරන්න. හැබැයි ඒ ගැන ජනපතිතුමා තීරණයක් අරගෙන තිබෙනවා. ඒක තමයි අපිට විශ්වාසය තියලා ඒක ලබා දෙන්න තියෙන්නේ. ඒ මාර්ගයෙන් වෙන්නේ මේකයි. මේ සොල්දාදුවන්ට තව විශේෂ සුදුසුකමක් ලැබෙනවා. පළපුරුද්දක් ලැබෙනවා, අත්දැකීමක් ලැබෙනවා, විනයක් ලැබෙනවා. ඒකෙන් මේ නිලධාරීන් සහ සිසුන්ලෙන් හමුදාවෙන් අස්වෙන අවස්ථාවේදී, විශ්‍රාම වෙන අවස්ථාවේදී මේ රටට වැදගත් ශ්‍රම හමුදාවක් ඇති වෙයි. අපි ඒකට NVQ 3, NVQ 4 යන සහතික ලබා ගන්න කටයුතු කරලා තිනවා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය සමග. යුද හමුදාව අපි කොටස් තුනකට බෙදලා තිනවා. තුනෙන් එකක් සූදානම් ඕනම වෙලාවක ක්‍රියාත්මක රාජකාරිය සඳහා. ඉතුරු තුනෙන් එක මම යොදවලා තියෙන යුද වන්නේ යන්නේ දැන් යොදවලා තියෙන්නේ නේෂන් බිල්ඩින්, කැපැසිටි බිල්ඩින් කියන තැන. අපි හමුදාවට ආරක්ෂක හමුදාවට එල්ලුණු චෝදනා ගැන ටිකක් කතා කළා. ඇතින්ම මේක චෝදනාවක් නෙමෙයි, ඇත්තටම ඔවුන්ගේ දුක් වේදනාවක් තියෙනවා, ඇත්තටම ආබාධිත සෙබළුන්ගේ. අපි දන්න විදිහට මම හිතන්නේ අදත් මේ ජයජිත් ප්‍රසන්නගේ ප්‍රධානත්වයෙන් මම හිතන්නේ උද්ඝෝෂණයක් පැවැත්වෙන නියමිතව තිබුණා කොළඹදී. මේ සෙබළුන්ගේ මේ ගැටලු, මේ දුක් ගැනවිලි විසඳන්නේ නැති ඇයි? මේ සෙබළුන්ගේ දුක් ගැනවිලි විසඳන්නේ නැතුව නෙමෙයි, මම විශ්වාසයෙන් කියන්නේ මේ රජය මේ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සෑම දෙයක්ම අරන් තියෙනවා. සෑම කෙනෙක්ටම තියෙනවා නිවසීම කියලා දෙයක්. සෑම කෙනෙක්ම කාල වේලාවක් ලැබිය ඉඩ දෙන්නට ඕනේ. සමහරට අපිටම විශ්‍රාමතුප කියන එක විශ්‍රාමතුම ගෙවන්නේ දමුදා වෙන්නේ මේ විශ්‍රාම දෙපාර්තමේන්තුවේ. එතන යම් කිසි පිළිවෙලක් තියෙනවා. ඒ පිළිවෙල සකස් කරමින් ඉන්නවා. මේ මෙයා සමග සාකච්ඡාවට කීපයක්ම තියලා තියෙනවා. එහෙම තියලා දැන මොහු මෙම උද්ඝෝෂණ අධිකරණම්. මම මෙතනදී කියනවා මේ උද්ඝෝෂණ අධිකරණයේ දේශපාලන හේතු මත. නැතු මේ රණවිරුවන්ට අවශ්‍යතාවය නිසා නෙමෙයි. මේ රණවිරුවන්ව වැඩිදියට පාවිච්චි කරන එක මේ රටේ ප්‍රශ්නේ. රණවිරුව කියන වචනයට නවත්තන්න කාලයක් තිබිලා තියෙනවා. රණවිරුව හිටියේ 2009 වෙනකන් විතරයි. ඊට පස්සේ අපිට වෙන නමක් දෙන්නට ඕන. ඒක මම කියන්න හදන්නේ ඒ අයවලුන් කනගාටුයි කියන්නේ මේ රටේ යුද්ධ කරපු සෙබළුන් මේ යම් යම් උසුගැන්වීම් උඩ ඔවුන් ඔවුන්ගේ ආබාධිතත්වය පෙන්නුම් කරමින් පාරේ හිටගෙන පොලිසියෙන් ගෑස් වතුර කනවනම් ඒ ගැන මමත් කනගාටු වෙන්නේ. මාත් ඒක සරම් කරපු සෙබළු. නමුත් ඔවුන්ගේ ප්‍රශ්න වලට උත්තර දීලා තියෙනවා. ඒ කාල සීමාව තමයි මේ ගන්න. නමුත් ඔවුන්ගේ ඒ කියන්නේ ඔවුන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දුන්නාට ඒ පිළිතුරු ක්‍රියාත්මක වීමේ ප්‍රමාදයක් පවතිනවා. ප්‍රමාදයක් කියන්නේ ඒකේ පිළිවෙලක් තියෙනවා. දැන් එකම කෙනෙක් මේ සෑම කෙනෙක්ටම එකම උත්තරේ හරියන්නේ නැහැ නේ. එයා තුවාලෙච්ච දිනේ, තුවාලෙච්ච ආකාරය ඒ ඔක්කොම බැලුවම යම් යම් ක්‍රියාමාර්ගයක් තියෙනවා මේවට. ඒ ක්‍රියාමාර්ගය තුල තමයි මේ ගමන සෙමින් ගමන් කරන්නේ. ඉතින් ඒකට හෙට උත්තරයක් දෙන්න බැහැ. ඉතින් ඒකට වෙලාවක් එනවා. නමුත් ඒකට ඔබතුමා දැන් නමකුත් කිව්ව කෙනෙක්ගේ. මම දන්න හොද මගේ ආන්ද විද්‍යාලයේම මල්ලි කෙනෙක් කියලා කියන්න පුළුවන් එහෙම නම්. නමුත් එහෙම කරන දේවල් මම දමදාපති හැටියට ඒක වැරදි කෙනෙක් තමයි මට කියන්නට තියෙන්නේ. උතුරේ මේවන පිට හමුදා කඳවුරු කීයක් පවතිනවද? හමුදා නිලධාරීන් හමුදා බටයන් කොපමණ පිරිසක් ඉන්නවද? ඉලක්කම වශයෙන් මේලාව එකපාරටම උත්තර දෙන්න බෑ. නමුත්
අපේ යාපනයේ අර්ධද්වීපය ගත්තොත් එතන ආරක්ෂක සේනා මුලස්ථානයේ යාපනයේ තියෙන සේනාංක තුනක් සම්බන්ධ වෙලා තියෙනවා. නැගෙනහිර පැත්තේ යනකොට ආරක්ෂක සේනා මුලස්ථානයේ මුලදිව තියෙනවා. A9 පාරදිගේ පහතට යනකොට ආරක්ෂක සේනා මුලස්ථානයේ කිල්නොචි තියෙනවා. ආරක්ෂක මුලස්ථාන වන්නි තියෙනවා. ආරක්ෂක සේනා මුලස්ථානයේ නැගෙනහිර. ආරක්ෂක මුලස්ථාන කියන්නේ කෝ එකක් වගේ ඩිවිෂන් මේ සේනාංක 3-4ක දන හොරින තත්වයක් තියෙන්නේ. ඒ වගේ බඩපිරිසක් තමයි ඉදලා තියෙන්නේ. අර හේතු මට අවශ්‍යතාවයක් නැහැ ඉලක්කමක් හැටියට ඔබතුමාට දැනුවත් කරන්න. නමුත් ඒ ප්‍රදේශවල ඒ හමුදාව තාම ඉදවල තියෙනවා. යොදවල තිබෙන්නේ ඇයි? ඊළඟ ප්‍රශ්නෙට මම දැමුවත් ඒක තමයි. ඔව් ඒක තමයි මගේ ප්‍රශ්නේ. ඊළඟ උත්තරේ යොදවල තියෙන ජාතික ආරක්ෂාව කියන විෂය කාලයත් එක්ක තමයි තීරණ ගන්න ඕනේ. කොතනද ඉන්න ඕනේ කොච්චරක් ඉන්නවද කියන එක. වසර 30ක අපි යුද්ධයක් සිදු කරලා තියෙනවා මේ රටේ. දරුණු යුද්ධයක්. 28000ක් වගේ සොල්ජන් මිය ගිහිල්ලා තියෙනවා. ඒ වගේම තමයි එල්ටීටී සමාජිකයෝ. තව ඒ වගේ දෙගුණයක් තුවාල වෙලා තියෙනවා. තව 18000ක් අවයි තත්ත්වයටපත් වෙලා තියෙනවා. 3000ක් අතුරුදහන් වෙලා තියෙනවා. විශාල යුද්ධයක් මේ රටේ වෙලා තියෙනවා. ඒ යුද්ධය ඉවරලා තාම අවුරුදු 8යි. ඒ අවුරුදු 8 තුලදී මම පොඩ්ඩක් එතෙන්දි බාධා කරනවා. දැන් ඔබම සඳහන් කළා පදවියට පත්වීමෙන් පස්සේ උතුරගෙන ඊටාම වැරදි ආකාරයේ අසත්‍ය ප්‍රචාර යනවා. ව්‍යාජ ප්‍රචාර යනවා. අනිත් එක ඔබම සඳහන් කළා මට මතක විදියට දකුණේ අපරාධ තියෙනවා වගේම උතුරේත් අපරාධ තියෙනවායි කියලා. ඒක සාමාන්‍ය තත්ත්වයක් නිසා අසාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි කියලා. ඒ අතරෙම ඔබ කියනවා මට තේරෙනවා අවුරුදු 30ක යුද්ධයකින් පස්සේ කියන්නේ normalization කියන එක සාමාන්‍ය තත්ත්වයට පත්වීම සඳහා කාලයක් යනවායි කියලා. නමුත් මේ තරම්ම ප්‍රමාණයක් අවශ්‍ය දේ සඳහා. මෙහෙම මම ඒකට උත්තර දෙන්න. 1996 තමයි අපි රිරද ක්‍රියාන්විතයේ අවසන් කරන්නේ. 96 ඉඳන් අද වෙනකොට අවුරුදු 20ක් ගිහිල්ලා තියෙනවා. 21ක් ගිහිල්ලා තියෙනවා. එතකොට ද්‍රවිඩ සහෝදර සහෝදරියන් ශ්‍රී ලංකා යුද හමුදාව සමග නායක හමුදාව ගුවන් හමුදාව වැඩිම යුද හමුදාව සමග අවුරුදු 21ක් ගත කරලා තියෙනවා. ඒත් ඔවුන්ගේ සිතුම් පැතුම් හඳුනා ගැනීම අවශ්‍යතාවයන් වෙනස්. පරම්පරාවක අපිත් එක්ක ඉඳලා තියෙනවා අලුත් පරම්පරාව. නමුත් අපි පහත ගත්තොත් එම මුලතිව් කිල්නොච්චි වන්නි වගේ ප්‍රදේශ මුදවගන්නේ 2008-2009 දී. තම අපි අවුරුදු 8ක ඉතිහාසයක් තමයි තියෙන්නේ. එතකොට මේ අපි අතර තියෙන සිතුම් පැතුම් අපි ළඟ තියෙන අන්වේ සම්බන්ධතාවයන් යාපනය සමග ගත්තොත් අඩි. එතකොට තවත් කලාබද ප්‍රමාණ විශාල වගයක් තියෙනවා. ඔබ පත්තරයක් බැලුවොත් දිනපතාම තාමත් යම්කිසි දේවල් උපකරණ යුදුපකරණ හමු වෙනවා. හැමදාම හම්බ වෙනවා. අපි ඒක ක්ලියර් කරමින් ඉන්නවා. ඒ වගේම බිම් වෙඩිකෙත් අපි අයින් කරන්න තියෙනවා. උතුරු නැගෙනහිර පමණක් 12% ක ප්‍රමාණයක් බෝම් ප්‍රමාණයක් තාමත් තියෙනවා. අපිට ඒක මේ ක්ලියර් කරන්න. එහෙමනම් මේ හමුදාව එතන ඉන්නට අවශ්‍යයි. නමුත් පොලිසිය රාජකාරියක් තමයි දැන් සිදුවිය යුත්තේ. ශ්‍රී ලංකා පොලිසිය විශාල උත්සාහයක ඉදෙදෙනවා. උතුරු නැගෙනහිර ඒ තත්ත්වය ගේන්න. ඒ කණ්ඩායම ඒ විදිහට වැවිලා ඒ සාමය ඇති කරගන්නකම් යුදමුදාවට සහයෝගය දක්වන්නට සිදු වෙනවා. එම නිසා නමුත් ඒක මේක මේ විදිහට කියන්න ඕනේ ඉන්න ප්‍රමාණයද ඊළඟ ප්‍රශ්නේ එන්නේ ඉඩම් ගැන. අනිවාර්යෙන්ම මම එතෙන්ට තමයි යමු වෙන්නේ කල්පනා කළේ. ඇත්තටම අපි දන්නවා මේ වෙන විට ක්‍රමානුකූලව යුදහමුදාව ආරක්ෂක හමුදාව Taman භාරයේ තිබුණු ඒ පළාත්වල ජනතාවගේ ඉඩම් භාර දෙමින් ඉන්නවා. මේ වෙනකොට ආසන්න වශයෙන් කොපමණ ඉඩම් ප්‍රමාණයක් ආරක්ෂක හමුදා සතුව යටතේ පවතිනවා? අක 2076ක් අපි නැවත භාර දීලා තියෙනවා. මට එහෙම කියන්න පුළුවන් එකපාරට මම දැන් ඇවිල්ලින් තැන ගත්තා මෙතන නැති නිසා. නමුත් 76ක් කියන විශාල ප්‍රමාණයක් මේ අවුරුදු 8ක් ඇතුළතදී භාර දීලා තියෙනවා. කනගාටුව තියෙන සමහරක් තාම පෞද්ගලික ඉඩම් නිසායි. ඒ ඉඩම්වල තාමත් ඉන්න වෙලා තියෙන්නේ මම කියවර ජාතික ආරක්ෂාව තුලදී උදාහරණයකට පලාලියවට කකසන්තුරියවට මුලතිව්වවට ඒ තැන්වලින් දමුදාව තාම අයින් වන්නට බෑ. ඒ වගේම තමයි ඔබ දකිනවා කේරළ ගංජාගෙන් තත්ත්වය. ඔබ දකිනවා ඉන්දියානු මසුන් මරන්නන් අපේ මේ ශ්‍රී ලංකාවත් මොහොතේට කර දේවල්. ඒ වගේ දේවල් සිදු වෙනකොට ඒ තැන්වල නාවික හමුදාව ඒ පාරවල් වල හමුදාව සිටීම
ජනතාවගේ සුභ සිද්ධිය සඳහා තමයි පැමිණෙන්නේ. ඒ කියන්නේ ජනතාවට ආරක්ෂාව කිව්වම මේ අවි ආරක්ෂාවටත් වඩා මේ වගේ දේවල් බඩපවත්තන්න හමුදාව යොදානට වෙනවා. ඒම නිසා තමයි ඒ තත්ත්වේ තියෙන්නේ. නමුත් මේ වෙලාවේ හමුදාව තවත් අපි වැඩපිළිවෙලක් තියනවා ඊළඟ අවුරුදු 3ේදී. කොච්චර කොටසක් අපි දෙනවද කියන එක. අපි බලාපොරොත්තු වෙන්නේ හැකි සෑම ഇടමක්ම මේ ජනතාව අපේම ජනතාව වෙන රටක් නෙමෙයි මේක. ඒ ජනතාවට ලබා දෙන්න. ලබා දීලා රජයට අයිති ඉඩම්වල පමණක් හමුදාව ස්ථානගත කරන්න. ඒ කියන්නේ ඉදිරි අවුරුදු 3 ඇතුළත උපරිමය දෙන්න. ලාපස ලබා. ඒ වගේම සමහර තැන් තියෙන කොහොමත් බැරි. ඒ කියන්නේ උදාහරණයට පලාලි ගුවන්තොටුපළ ව්‍යාප්ත වෙන්නේ නැහැ. සංවර්ධන ක්‍රියාවලියක් යනවා. එතනදී සිවිල් ගුවන් සේවාව එතනට පැමිණෙනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදාව තිබෙන්නට අවශ්‍යයි. කංගසන රවර විශාල වෙනවා. එතනදී අවශ්‍යතාවයක් ඇති වෙනවා. ඒ වගේ ගැටලුවක් ඒ සමීකරණය තාම තුලනේ වෙලා නැහැ. ඒ සමීකරණය මම හිතනවා අවුරුදු තුනක් ගතනකොට හරි තේරුම් ගන්න මේක තමයි රටේ සංවර්ධන ව්‍යාපෘතිය. ඒකට හමුදා මෙතනදී හමුදා මෙතනට යන්න ඕන. මේකට මේ කණ්ඩායමයි මේක වෙන්නේ. ඒ වගේ තත්ත්වයක් ඔබ දැන් මේ සාකච්ඡාවෙන් පවතිනවා හරියයි. ජාත්‍යන්තර වශයෙන් ඔබ සඳහන් කළ ආකාරයටම ජාත්‍යන්තර වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරෝපා සංගමය, ඇමරිකා එක්සත් ජනපදයේ මේ හැමෝම බ්‍රිතාන්‍ය හැමෝම නිරන්තරයෙන් මතු කරන කාරණයක් තමයි විශේෂයෙන්ම මානව හිමිකම් කොමිසම ඇතුළුව උතුරේ ජනතාවගේ ඉඩම් ආපස් භාර දීම, ඒ වගේම ක්‍රමානුකූලව උතුරේ හමුදා කඳවුරු ක්‍රමානුකූලව ඉවත් කරගෙන අව ප්‍රමාණ කිරීම හමුදා කඳවුරු ඉවත් කිරීමක් කරන්නේ නැහැ සම්පූර්ණයෙන්ම. එතකොට දැන් ඒ ඔබ ඉඩම් ගැන සඳහන් කළා හමුදා කඳවුරුත් ක්‍රමානුකූලව කියන්නේ කඳවුරු ප්‍රමාණය වටයන් ප්‍රමාණය අඩු කිරීමේ සැලසුමක් තියෙනවා. අඩු වෙනවා. නවතතාවක් ජාතික ආරක්ෂාවට බාධාවක් නොවන ආකාරයට කඳුරු පමණක් නෙමෙයි ශ්‍රී ලංකා යුද හමුදාව නැවත මේ ප්‍රතිසංස්කරණය ප්‍රතිසංවිධානය කිරීමක් කෙරෙනවා. ඒ සඳහා සැලසුම්පත් සකස් කරලා තියෙනවා. ඒක අනිවාර්යයෙන්ම ඔබට මම හිතන 2018 මැදිරි දෙනකොට ඔබලාට ආරංචි වෙයි මේ සංකෝචන වීම ක්‍රියාකාරී වෙන්නේ කියන එක. يعني ඒකක ප්‍රමාණයෙන් අඩු වෙන්න පුළුවන්. ඒකට අපි කියන වචනයක් රයිට් සයිසින් කියලා. රයිට් සයිසින් කියන වචෙන් තමයි මේ මිනිස්සු හිතේ ඉඳන් ඉන්න මේ රයිට් සයිසින් කොම ඩවුන් සයිසින් කියලා. ඩවුන් සයිසින් කියන්නේ මිනිස්සු ඔලුව අඩු කරන එක කියලා. නෑ මම උදාහරණයක් ගන්න රයිට් සයිසින් කිව්වන් පස්සේ අපි තුමු සන්නාසන්දද බලකාය. අපේ ආමුඩ් කෝය කියන එක ට්‍රක් වලින් තියෙන යුද ටැංකිය තියා ගන්නවද රටේට? වීල් වලින් තියෙන යුද ටැංකිය රටට අවශ්‍යද? උත්තරේ මගින් බැලුවොත් වීල්. අපි ඒකට එතකොට අපි රයිට් සයිස් වෙනවා. කාලතුවක්කු මිලිමීටර් 130 අවශ්‍යද? 155 අවශ්‍යද? නෑ 120 ඇතිද? 120 තියෙනවනම් ඒක සෙල්ෆ් ප්‍රොපෙල් ඉදිරිය ගමන් කරලා සටනට යොදවන්න පුළුවන් විදියට අන්න රයිට් සයිස් වෙනවා කියන්නේ. මේක මේ වටලගෙන තියෙනවා මේ යම් කෙනෙක් මේක මතු කරන්නේ මේ හදන්නේ මිනිස්සු අඩු කර මිනිස්සු අඩු කරන එක නෙමෙයි අපි කතා කරන්නේ. රයිට් සයිස් කරනකොට පස්සේ උපකරණ වලින් නවීකරණයක් සිදු වෙනකොට දැන් මම අද ලන්ඩන් නුවර ගත කරා. පොලිස් නිලධාරි මම හැමදාම දකින්නේ නැහැ. එහෙනම් බුද්ධියංශ සවිමත් නැති කියලා මට හිතන්න පුළුවන්. ලන්ඩනයේ සාපේක්ෂ බැලුවොත් දැන් පොලිස් නිලධාරීන් දකින්න ලැබෙන ප්‍රමාණය ඉතාමත් වැඩි, විශේෂම ආයුධ සන්නද්ධවත්. නමුත් ඔබ හරි ලංකාවත් එක්ක සාපේක්ෂ බැලුවොත් තවමත් ඒ තරම් පොලිස් නිලධාරීන් පෙනෙන්නේ නැහැ. ඔබ ඒ වගේම ඔබ මම හිතන්නේ ඔබේ නිරීක්ෂණය හරි බුද්ධියංශ නිලධාරීන් ඉතා බහුල ප්‍රමාණයක් ගැවසෙනවා. හමුදාපතිතුමා අපිට තව විනාඩි 5ක පමණ කාලයක් ඉතුරු වෙලා තියෙන අපේ සාකච්ඡාවට සනත් කරන්දන කියනවා මං හිතන්නේ ඉතා සාවධානව ඉවසීමෙන් මේ සාකච්ඡාව ඇහුවොත් හොඳයි කට්ටිය කියලා. අනුස සිල්වා, දොන් ඇන්ටන් විසඳගම, සන්ති කුමාර් ඒ වගේම කියන බොහෝ දෙනා ඉතාමත්ම හොඳ සාධනීය අදහස් මතු කළා තියෙන මේ සාකච්ඡාව සම්බන්ධයෙන්. ඇත්තෙන්ම ඉතාමත්ම ස්තුතියි හමුදාපත්තුමා මේ සාකච්ඡාවට අපි සමග එකතු වුණාට. තවත් අවසාන වශයෙන් මා ඔබට යොමු කරන්නම් අවසාන ප්‍රශ්නය. තවත් විනාඩි 5ක පමණ කාලයක් 4ක පමණ කාලයක් අපිට ඉතිරිව තිබෙනවා. යුද හමුදා සමාජිකයන්ට මැතිවරණ අල්ලස් දෙන බවට චෝදනා කරලා මව්බි වෙනුවෙන් රණවිරෝධ සංවිධානය පැමිණිලක් ඉදිරිපත් කළා තියෙනවා. මට අද උදේ බබලන්න නුවර ඉන්නකොට මට ඒක ඇහුවා. මේ ඊයේ නම්ගේ නාලිකාව එක පෙන්නනවා. අපි හිටපු මේජර්වරයෙක් තමයි මේ චෝදනාව ගෙනියන්නේ. මට අත්‍තරම පෞද්ගලික උදේ නැගිට ඒක ලැබිලා මට hina ගියා දවස් 30 මේ වෙච්ච වැඩේට. මෙතන එයා ඒ පුද්ගලයා චෝදනා කරනවා මේ හදන්නේ මැතිවරණ චෝදනා අල්ලසක් හැටියට ගෙවන ණය කපා දාන්න. මේ හදන්නේ අපි මේක හරියට හදන්න.
මේ ගැටලු තියෙනවා මම හමුදාපතිනට පස්සේ මම දකිනවා මේකේ මම කාටවත් වරදපටලක් නැහැ යම් යම් අඩුපාඩුකම් තියෙනවා අපේ accounting වල කට්ටියක් ගෙවලා නැහැ කට්ටියක් ගෙවන්න එක ප්‍රමාද කරලා තියෙනවා මේවා යම් කිසි ප්‍රමාණයක් හදා ගන්න ඕනේ මොකද්ද ගෙවන්න ඕනේ කියන එක සහ දිය යුතු දේ අවංකව කියන සමාහට දෙපාරක් වෙන්න අවස්ථාවල් ලැබිලා තියෙනවා එහෙම මේක මේ අයිට් රයිට් සයිස් වගේ තමයි මේක හරි පාත්‍රයකට දාගන්න අවශ්‍ය කරන්නේ මේක කරුමෙට හො වෙන්නේ මේ කාලෙදි මේ ලියුම. ඒතකොට මේක සඳහන් කරා මේ යන්නේ මේකට කියලා. ඒකනේ මේ හදන්නේ. මම හමුදාපති හැටියට සොල්දාදුවට මොකක් කරලා ලැබුණාද මමනේ සන්තෝෂයෙන් වැඩි. කවුරු හරි කියයි මෙයා හමුදාපති කාර මේක ලබා දුන්නා. මේක රයිට් ඔෆ් කරලා දැම්මා කියලා. නෑ මේ රයිට් ඔෆ් කරන්නේ මේ හදන්නේ. මේ උන්ට හරි දේ හරි ප්‍රමාණයක් දැන්. සමහරට සොල්දාදුවට ගෙවන්න අපහසුලා තියෙනවනම්. එයා ඒ කාලවලදී රෝගාතුර වෙලා තිබෙනවනම් දැන් රණවිරුවෙක්. එතකොට යෝගි වෙන වියදම් ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා සොල්දාදුවන්ට. අපිට ක්‍රමවේදයක් සකස් කරන්න වෙනවා රයිට් මාසෙකට රුපියල් 3000ක් ගෙවන්න නැහැ ඔබ 2000ක් ගෙවන්න ඉතුරු 5000 අපි ගෙවන ක්‍රමයක් සකස් කරලා දෙන්න ඒ සුබ සාධනය කරන්න මේ උත්සාහ කරන්නේ ඒක මේ ප්‍රශ්න ඇති කරපු නිසා මේකෙන් පාඩු විඳින්නේ කියන්නා වූ රණවිරු සංසදෙම තමයි මේ වගේ දෙයක් අනවශ්‍ය වෙලාවකදී අනවශ්‍ය මතු කිරීමක් කරාම මට තීරණයක් ගන්න වෙනවා රයිට් එහෙනම් අපි තව මාස 3ක් බලන් ඉමු කියලා එහෙනම් මාස 3ම 7 8000 ගන්න ඒගොල්ලන්ට ගිවාගෙන යන්න පුළුවන්. ඒක කනගාටුදායක තත්ත්වයක්. මේ බුද්ධිවත්ම නැතුව පටු දේශපාලන අදහස් වෙනුවෙන් මේ අපේම හිටපු නිලධාරීන් ওই විදිහට කටයුතු කරන එක. ওই නිලධාරීන් මේ රටේ යුද්ධයේදී හරියට සහභාගී වුණා නම් අද ඔවුන්ට ජෙනරල් දක්වා යන්න තිබ්බා. ওই මේජර් කාර්යය යන්න වෙන්නේ, කපිතාන් කාර්යය යන්න වෙන්නේ. ඔවුන්ගේ විනයගරුක තත්ත්වයක් නැති නිසා. සමහර විට කෝට් මාෂල් කරපු අය, නීතිඥ වෙන්න බැරි වෙච්ච අය, බැරි වෙන්න බැරි රටේ අය අද නීතිඥ කෝට් ඇඳගෙන මේ වගේ කටයුතු දෙනවා. හමුදාපතිතුමා තවත් විනාඩියක් පමණ කාලයක් තියෙනේ. මම අවසාන ප්‍රශ්නේ ලොකු දීර්ඝ උත්තරයක් එපා. ඔබ සඳහන් කළා 2009 න් පස්සේ රණවිරුව නැහැ කියලා. ඔබ රණවිරුවෙක්ද? ඒක නම දෙන්න ඕනේ මම මේ වෙන කෙනෙක්. මම ඒක සඳහන් කළේ අද මේ රණවිරුවන් කියන නම පාවිච්චි කරලා මේ රටේ කරන්නා වූ අහේනිය මේ යුද්ධ හමුදාවට, තවයි හමුදාවට, ගුවන් හමුදාවට මේක කැලලක්. අත්‍තරම් සරංගල රණවිරුවන්ට ලැබිය යුතු තැන මේ පාරවල් හිටගෙන රණවිරුව කියලා කියනවනම් මම හමුදාපති හිටිය කනගාටු වෙනවා. මම අපේ ජනතාව ගැන කනගාටු වෙනවා. එහෙම කියන එක ගැන ඒකයි මම සඳහන් කළේ. ඔවුන්ට වෙන නමක් යොදවන්නේ. යුද හමුදාපති ලොතිනර් ජනරාල් මහේෂ් සේනානායක මේ සංවාදයට සහභාගී වීම වෙනුවෙන් BBC සිංහල අංශය වෙනුවෙන් අපේ හාදපිරි ස්තුතිය පිරිනමනවා. ඔබත් සමග සංවාදයේ මෙහෙයුම මම සරෝජ් පතිරණ සංවාදයේ සංස්කරණය කළ අපේ සංස්කාරක සංගීත කලාකරුවෝ. බොහොම ස්තුතියි.